අයිබන් සබ්‍රයිඩ් චැනල් එකට ආව සාදරයෙන් පිළිගන්නවා මම හර්ෂ. ඒ වගේම මම දෙකනලා තියෙන අලුත්ම වීඩියෝ එකක්. මොකද්ද මේ වීඩියෝ එක? පාර්ලිමන්ට් ජෝක්ස්. හැම තැනින්ම ලංකාවෙම අතුරුදහන් වෙලා ගිය ෆිල්ම් එක ඔන්න ආයෙත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ආයෙත් ඇවිල්ලා කියලා කියන්නේ මේක රීඩිස්ට්‍රිබියුටඩ් එකක්. ඒ කියන්නේ යලි බෙදා හැරීමක්. ඒ කියන්නේ සුපර් අති සුපහැදිලි. ඒ කියන්නේ ෆුල් HD තාක්ෂණයේ මේ ෆිල්ම් එක ආයෙත් ඇවිල්ලා තියෙනවා ජනතාව අතරට. මේ කතාව මොකක්ද කියලා තමයි මම කියන්නේ හඳන්නේ. කියන්නේ ලංකාවේ ගොඩක් මේ ෆිල්ම් එක තිබ්බේ නැහැ. ඒකට හේතුව මේ ෆිල්ම් එක බෙදා හැරීම නතර කරා හදිස්සියෙම යම් යම් හේතුන් මත. ඉතින් ආයෙත් මේ ෆිල්ම් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එක ගැන ඔයගලන්ට කියන්න තමයි මම ආවේ. මේ ෆිල්ම් එක රිලීස් වෙන්නේ මොන වගේ දවස්වලද? ඒ කියන්නේ දැන් මේක ෆිල්ම් එක රීමේක් එක රිලීස් වෙලා තියෙන්නේ, රිඩිස්ට්‍රිබියුට් එක රිලීස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තාම ෆිල්ම් සිනමා ශාලාවල විතරයි මේ ෆිල්ම් එක බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි යමු වෙන වීඩියෝ එකට. පාර්ලිමන්ට් ජෝක්ස් කියන ෆිල්ම් එක ඇත්තම ආයෙවිල්ලා තියෙනවා. ගොඩක්ම සතුටුයි. ඉතින් ඔයාලට ඒක බලන්න පුළුවන් වෙන්නේ මෙහෙමයි. දැන් මේ ෆිල්ම් එක බෙදා හැරීම හදිස්සියෙම නතර කරා. මේ ෆිල්ම් එකේ නිෂ්පාදනය කරේ ලක් ෆිල්ම්ස් කියන ප්‍රොඩක්ෂන් කම්පැනි එක. මේ ෆිල්ම් එක ඩිස්ට්‍රිබියුට් කරන නතර කරාට පස්සේ මේ ෆිල්ම් එක ලංකාවේ කොහෙවත් හොයාගන්න නැති වුණා. ඉතින් පාර්ලිමන්ට් ජෝක්ස් කියන ෆිල්ම් එක ලංකාවේ තිබුණත් ඒක වෙබ්සයිට්ස් වල යම් වෙබ්සයිට් වල තිබ්බත් ඒක ක්වලිටි එක අඩුයි. ඒ වගේම ෆිල්ම් එකේ අන්තිම හරිය වගේ නැහැ. ඉතින් ඒ කැලිකලි කොටස් නැති හින්දා සහ මේ ෆිල්ම් එක හැමෝගෙම අයින් වෙලා ගියා. ඒ වුණාට ඔන්න ආයෙත් 2019 ජනවාරි 11 වෙනිදා ෆිල්ම් එක ආයෙ රිලීස් වෙනවා ලංකාවේ EAP මණ්ඩලයේ සිනමා ශාලා හැම එකකම. අද වුණත් ඔයගොල්ලන්ට ගිහලා බලන්න පුළුවන් පාර්ලිමන්ට් ජෝක්ස් පැරණි චිත්‍රපටිය ෆුල් HD තාක්ෂණයේ සම්පූර්ණ රිලීස් වෙලා තියෙනවා. ඉතින් මේකේ DVDs අවුට් වෙන දවස DVDs අවුට් වෙන දවස මම ඒගොල්ලන්ගෙන් අහුවාම ඒගොල්ලෝ කිව්වේ ඒක හරියටම කියන්න බෑ, තව මාස දෙකකින් විතර DVDs වෙනද බලට එයි කියලා. ඕගොල්ලන්ට DVDs අනිවාර්යෙන් සතුටුදායක ආරංචියක් කියන්න ඕනේ. මොකද මම නිෂ්පාදනය කරන ඇප් එක බ්‍රෝස්ටෝ කියන ඇප් එක. ඒ ඇප් එකේ ඕගොල්ලන්ට පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටියත් මිලදී ගන්න මම අවස්ථාවක් දෙනවා. ඉතින් ඔයගොල්ලෝ නිවසේම ගෙන්න ගන්න පුළුවන් ඕනම DVDs, එතකොට ගේම්ස්, TV series හැමදේම ඒ ඇප් එක ඉක්මනට රිලීස් කරනවා. මේ මාසේ බොහෝ දුරට රිලීස් කරන ඇප් එක. ඉතින් දෙකම එකතු වෙලා ඉන්න මේ channel එකත් එක්ක ඉතින් මේ චිත්‍රපටිය ඇත්තටම සිනා සාගරයක් කිව්වොත් හරි. කියන්නේ විහිළු පරිම වශයෙන් තියෙනවා. ඉතින් මේ චිත්‍රපටිය හැමෝම බලලා ඇති. ඒ වගේම මේ චිත්‍රපටියේ ඩයලොග්ස්, එතකොට ස්ක්‍රීන් ප්ලේ හැමදේම ඩිරෙක්ටඩ් කරන රංජන් රාමනායක. ඉතින් රඟපානවා. ඒ වගේම තිර රචනය හැමදේම, ඒ කියන්නේ කතාවේ ස්ක්‍රිප්ට් එක, ඩයලොග්ස් හැමදේම රංජන් රාමනායක තමයි මේ ෆිල්ම් එකේ හැදුවේ. ඒ වගේම මේ චිත්‍රපටියේ ලක් ෆිල්ම් සායතනය තමයි නිෂ්පාදනය කරේ. ඒ වගේම බෙදා හැරීම සිදු කරේ සම්පූර්ණයෙන්ම EAP ෆිල්ම්ස් වලින්. EAP ෆිල්ම් සායතනයෙන් තමයි මේ ෆිල්ම් එක බෙදා හැරීම සිදු කරේ. ඉතින් ඒ වුණාට මේ ෆිල්ම් එක නවත්වා ඒකට දැන් ආයෙ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට දැන් ගිහිල්ලා බලන්න පුළුවන් ඕනම EAP මණ්ඩලයේ සිනමා ශාලාවකට මේ ෆිල්ම් එක තිරගත වෙනවා. ඉතින් මේ ෆිල්ම් එක අනිවාර්යෙන්ම ලංකාවේ ආයෙ ජනප්‍රිය වෙයි. මොකද ඒක ෆුල් HD තාක්ෂණයේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලපු නැති බලන්න අවසාවෙන් ඉන්න හැමෝම මේ චිත්‍රපටිය බලන්න ගිහිල්ලා ඒ පාර්ලිමන් ජෝක්ස් රිටර්න් කියලා තමයි මේ චිත්‍රපටිය හඳුන්වලා තියෙන්නේ. පෝස්ටර්ස් හැමතැනම අලවලා තියෙන මම දැක්කා. ඉතින් මං අහුවාම ඒගොල්ලෝ කිව්වේ මේක නැවත බෙදා හැරීමක්. ඒ කියන්නේ නැවත නිෂ්පාදනය කිරීමක් නෙමෙයි, අලුතෙන් චිත්‍රපටිය නැවත බෙදා හැරීමක්. ආයෙ බෙදා හැරලා තියෙන්නේ මේක ලංකාවේ ආයෙට බලන්න. මොකද මේක නවත්තලා තිබ්බ හින්දා ඒගොල්ලෝ දැන් ආයේ රීලිස් එකක් දාලා තියෙනවා මේ ෆිල්ම් එකේ. ඉතින් බලන්න කියලා මම කියනවා ඔයගොල්ලන්ට ෆිල්ම් එකේ. ඒ වගේම මේ channel එකත් එක්ක දිගටම එකතුලා ඉන්න මේ වගේ දේවල් දැනගන්න අලුතෙන්. ඒ කියන්නේ
චැනල කොට සබස්කයිප් කරලා සරහට ගන්න උදව් කරන්න. ඔයගලන්ට චිත්‍රපටි ගැන අලුත්ම දේවල් ඉක්මනටම දැනගන්න පුළුවන්. ඒ වගේම මගේ Facebook එකත් එක්ක එකතු වෙන්න. තව බ්‍රෝස්ටෝ ඇප් එක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගෙන ලෑස්ති වෙලා ඉන්න. මොකද ඒක ලංකාවේ ඔන්ලයින් ස්ටෝර් එකක අලුත්ම විදිහේ ඔන්ලයින් ස්ටෝර් එකක්. කියන ලංකාවේ තිබෙන්නේ නැති ඔන්ලයින් ස්ටෝර් එකක් තමයි බ්‍රෝස්ටෝ කියලා කියන්නේ. හැමෝටම කරන්න බැරි වුණා. කියන්නේ එක්ස්ම ඔන්ලයින් ස්ටෝර් එකේ නොතිබුණු දේවල් තමයි මේ ඇප් එකේ තියෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි එකතු වුණාට. එහෙනම් good bye, thank you. ෆිල්ම් එක ගන්න බලන්න මෙලදී ගැනීම අවස්ථාව ඔයගලන්ට ඉක්මනටම හම් වෙනවා. ඕනම DVD shop එකකින් මෙලදී ගන්න පුළුවන්. තව මාස දෙකක් ඇතුළත බොහෝ දුරට ඉතින් හෝල්සල් ගිහලා ඉවරනට පස්සේ ඔයගලන්ට මෙලදී ගන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලුවට. එහෙනම් subscribe කරන channel එක. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් එන්නම්. ඊළඟට ගොඩාක් ෆිල්ම්ස් ගන්න තියෙනවා, ඉංග්‍රීසි ෆිල්ම්ස්. එතකොට දැන් රිලීස් වුණ ගොඩක් දේවල් තියෙනවා. මෙන් කොටසිලා ෆිල්ම් එකක් අලුතෙන් රිලීස් වෙන්න තියෙනවා. ඒ වගේම සිම්බා කියන ෆිල්ම් එකක් රිලීස් වෙන්න තියෙනවා රන්වීර් සිංගේ. ඉතින් ඔය වගේ ෆිල්ම්ස් ගන්න ආව ගොඩාක් දවසින් දවස රිලීස් වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ ගැටුම යාපනේ. යාපනේ ඇත්තටම ඒක තේරුමක් නැති වැඩක්. ෆිල්ම් එකක් බලන්න ගිහලා බොරුවට ඒගොල්ලන්ගේ හැටිනේ කමන්නේ. ඒක අමතක කරලා තමයි ඒ වගේ ඇත්තම කරන්න එපා කියලා තමයි කියන්නේ. මොකද චිත්‍රපටියක් බලන්න මරා ගන්න ඕනේ නැහැ එතන. විශ්වාසම් සහ පෙට්ට කියන ෆිල්ම් එක දෙක තමයි රිලීස් වුනේ මේ ළඟදී Tamil Industry එකේ. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ බලුවට. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ ඉක්මනට එන්නම්. බොහොම ස්තුතියි. Goodbye. මම හර්ෂ.